බම්බල පිටියේ ස්ටේසමල් ළඟ ඈත මුහුදේ දියඹ දක්වා දැස් දල්වා බලා හිඳ ඇස ඉවත් කළ සැනින් හෘද බද්ධය පිණිස සැරසෙන විසේ කෙල්ලක් බලයි මා දෙස. පිරුණු සුදු දෙකම්මුල් රතු පළල් දෙතොල් පෙති සුදෝස් සුදු පිරි වටොර මනබඳින අඟපසඟ ප්‍රේමේ නාසක්ත වෙයි මසිත ඇඳි සියලුවත් උනා ලිහාදා මුළු සිරුර ඇසින් අල්ලා ගතිමි. ඇය සිනාසෙන්නටත් ප්‍රථමයෙන් මම සිතින් දූෂණය කළමි ඇය. විලිබිය සිඳීම කියන්නේ සාපරාදී වරද නීතිය හමුට ගෙනියන් පුළුව විලිබිය සිඳීම කරොත් මේවා ඇහෙන්ට ඇහෙන අද සමාජයේ. එතකොට මම අවසානය කියන්න මොකක්ද සිතින් සිතින් දූෂණයක දූෂණය කිරීම සාපරාදී වරද. එතකොට මේක ඇතුළේ මේ කළ ක්‍රියාව මේක බුදුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. චේතනාව තමයි චේතනාව තමයි කම්මං වදා. චේතනාව කියන එක සිත කියන එක ධම්මපදයේ කියන්නේ අසරීරං ගුහාසයං. සිත කියන එක ගමන් ඈත ගමන් යනවා. ගුහාවක නතර කරලා තියාගන්න බෑ. එතකොට සිත කියන එක යනවා. වල්ලසෙක්. ඔව් වල්ලසෙක් වගේ යනවා. එතකොට මේ දමණය කරගන්න බැරි යෝන් සිතක තමයි මේ 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 වැරද්ද කරන්නේ. මේක වැරද්දක් බව කියන්න ඕනේ නම් තමයි මම ඒකට සිරස්සලියෝ දැන්නේ විලිබිය සිදීම කියලා. අතන දූෂණය කළයි කියලා. එතකොට මේ දෙකම වැරදි. එතකොට මේක වර්ධිසහගත පාප සාහසික සාපරාදී ක්‍රියාවක් බවට මේ වචන භාවිතා කරලා තියෙන වචනවල තියෙනවා. ඒක නිසා මේ කවිය කියෙව්වයි කියලා ඒ කවියේ අභ්‍යන්තරයට ගිහිල්ලා ඒ යොදපු පද ගැන හිතලා ඕනේ මේ කවිය පිළිබඳ විනිශ්චයකට එන්න. එහෙම නැතුව හුදු සිද්ධිය විතරක් අහලා මේ මේ කවිය පිළිබඳ විනිශ්චය කරොත් ඒක සාවද්‍ය තීන්දුවකට එනවා. සාරා සොඳූ